ඉතින් අදත් ආයුබෝවන් කියලා අපි දන්න දේ YouTube channel එකට ඕගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. තවත් ඉලෙක්ට්‍රොනික වලට කැමති ඕගොල්ලන්ට power supply එකකින්, computer power supply එකකින් අපිට හදාගන්න පුළුවන් power pack එකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් සාමාන්‍ය වෙළඳපොලේ අපි ලබා ගන්න power pack එකකට වැඩිය ටිකක් දීර්ඝ ආයු කාලයක් තියෙන විදිහට කොහොමද අපි මෙන්න මේ computer power supply එකක් පරිවර්තනය කරගන්නේ කියන දේ තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ. ඉතින් අද වැඩේට මම පාවිච්චි කරන මූලික උපකරණ ටික ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහේ වොට් 350ක පවර් සප්ලයි එකක් පාවිච්චි කරනවා. පරණ පරිගණකයකින් ගලවගත් එකක්. නැත්නම් ඔයගොල්ලන්ට සාමාන්‍ය වෙළඳපොලේ පාවිච්චි කරපු පවර් සප්ලයි එකක් රුපියල් 800ක් වගේ මිලක් වෙනවා ලබා ගන්න ගියොත්. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. පරණ ඉවත් කරපු, භාවිතයෙන් ඉවත් කරපු පරිගණකයකින් ඔයගොල්ලන්ට මේ වගේ පවර් සප්ලයි එකක් ගලව ගන්න පුළුවන්. ඉතින් මේක 24 pin කියන type එකේ පවර් සප්ලයි එකක්. ඕගොල්ලන්ට මෙන්න මේ කොටසේදී පින් 24ක් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ කොටසේදී ඕගොල්ලන්ට පින් 24ක් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම නැති වුණොත් මේ තියෙන්නේ ටිකක් ඊට වැඩිය ඕල් ටයිප් එකේ පවර් සප්ලයි එකක්. මේක සාමාන්‍යයෙන් P1 P2 කියන පවර් වගේ පරිගණකවල භාවිතා වුණු පවර් සප්ලයි එකක්. දැනට භාවිතා වෙන නව පරිගණකවල නම් මේවා භාවිතා වෙන්නේ නැහැ. මේක 20 pin type එකේ power supply එකක්. ඉතින් මේ කොටසේදී මේකෙදී pin 20ක් තමයි භාවිතා වෙන්නේ. ඉතින් මේ වගේ power supply එකක් නම් බොහෝ දෙනෙක්ට මේ වෙනුවිට හොයාගන්න අඩු තත්ත්වයේ තියෙන power supply එකක්. මේක 145ක power supply එකක්. ඉතින් මම අද මගේ වැඩේට මම කලින් පෙන්නපු මෙන්න මේ පවර් සප්ලයි එක පාවිච්චි කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ 12 වෝල්ට් DC මේල් ජැක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක රුපියල් 50ක් වගේ මිලක් වෙනවා වෙළඳපොලේ. ඒ වගේ මේකේ ෆීමේල් ක්ලිප් ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දේවලුත් රුපියල් 1 ක්ලිප් එකක්, 1 ජැක් එක, 1 සොකට් එකක් සාමාන්‍ය රුපියල් 30ක් වගේ මිලක් වෙයි වෙළඳපොලේ. ඊට පස්සේ මං ගාව තියෙනවා මේ වගේ ක්‍රොකඩයිල් ක්ලිප් දෙකක්. මේ ක්ලිප් දෙක රුපියල් 60ක් වගේ මිලක් වුණා. ඊට පස්සේ මං ගාව මෙන්න මේ වගේ power on off switch එකක් තියෙනවා. මේකත් රුපියල් 40ක් වගේ වෙනවා වෙළඳපොලේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ heat seal බලා ගන්න පුළුවන්. මේක මිලි 3.5 heat seal එකක්. මීටරයක් සාමාන්‍ය රුපියල් 70ක් වගේ වෙනවා. මේක මිලි 1 heat seal එකක්. මේක සාමාන්‍ය රුපියල් 50ක් වගේ වෙනවා වෙළඳපොලේ ඕගොල්ලන්ට මිලදී ගන්න කිව්වොත්. ඉතින් ඊට පස්සේ මං ගාව තියෙනවා මෙන්න මේ වගේ TTY එකක්. ඕගොල්ලන්ට අවශ්‍ය දිග ප්‍රමාණය අනුව මීටරයක් දෙකක් ඒ වගේ ප්‍රමාණයක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මට පවර් සප්ලයි එකට පවර් දෙන කේබල් එකකුත් ඕන වෙනවා. ඒ වගේම පහසුවෙන් අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්ලාස්ටික් කප් එකක්. ඒ වගේම අපි එදිනෙදා වැඩවලට පාවිච්චි කරන LED බල්බ් එකකුත් මම පාවිච්චි කරනවා. පවර් පැක් එක හදාගද්දී මොන මොන වෝල්ටේජ් වලින් අවුට්පුට් අපිට ගන්න පුළුවන්ද කියලා අවධානය යොමු කරලා බැලුවොත් ඕගොල්ලන්ට මුලින්ම වොට් දන 3.3 වෝල්ටීයතාවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එතනදී ඕගොල්ලන්ට ඇම්පියර් 20ක් දක්වා ඇම්පියර් ප්‍රමාණය ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ වගේම ධන 5යි වෝල්ටේජ් එක ඇම්පියර් 32ක් දක්වා ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම ධන 12 වෝල්ටීයතාවය ඇම්පියර් 18ක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඍණ වොට් 5 වෝල්ටීයතාවය ඇම්පියර් 0.5ක් විදිහටත්, ඍණ 12 වෝල්ටීයතාවය ඇම්පියර් 0.5ක් විදිහටත්, ඒ වගේම ධන 5යි VSB කියන වෝල්ටීයතාවය ඇම්පියර් 2ක ධාරාවක් විදිහටත් ඕගොල්ලන්ට මෙතනදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට තිරය දකින්න පුළුවන් වෙන විදිහට මම අල්ලගත්තොත් මගේ පවර් සප්ලයි එකේ ක්ලිප් එක ඕගොල්ලන්ට ඉහළින්ම තැඹිලි පාට වායකෙන් ධන 3.3 වෝල්ටීයතාවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කළු වායක කියන්නේ කොමන් වායක, රතු වායක කියන්නේ ධන 5 වෝල්ටීයතාවය ලබා ගන්න පුළුවන් වායක. ඊට පස්සේ ඔයාලට අලු පැහැති වායකයක් දකින්න පුළුවන් වෙයි. ඒක පවර් ඕකේ කියලා ඕගොල්ලන්ට දකින්න හම් වෙනවා. ඒ වායක අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට ධම් පැහැන් වෝල්ටීයතාවයක් තියෙන එකක් දකින්න හම්බ වෙයි.
ඉතින් ඒ දම් පැහැ යෙන් තියෙනකින් අපිට ධන පහේ වෝල්ටීයතාවය ලබා ගන්න පුළුවන්. ඉතින් මම පවර් සප්ලයි ගැන කතා කරද්දී ඕගොල්ලන්ට දකින්න හම්බ වෙන්න ඇති ඒකේ ඇම්පියර් දෙකක වෝල්ටීයතාවයක් තමයි ඕගොල්ලන්ට ලබා ගැනීම හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ කහ පැහැ දිවාය වලින් ඕගොල්ලන්ට 12 වෝට් වෝල්ටීයතාවය ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඊට පස්සෙත් කහ පාට වාය එකක් ඒ වගේම තැඹිලි පාට වාය එකක් මෙතන තියෙනවා. ඉතින් මේ 24 පින් ක්ලිප් එකේ අපිට මේ අවසාන ක්ලිප් හතර ගලවලා අපිට ඕනනම් 20 පින් මදර්බෝඩ් එකකට පවා ක්ලිප් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒකත් ඕගොල්ලන්ට අමතර දැනුමට අවශ්‍ය වෙයි. ඊට පස්සේ දකුණු පස පැත්තට අවධානය යොමු කරොත් තැඹිලි පාට වාය එක ඒ වගේම නිල් පාට වාය එක නිල් පාට වායකෙන් අපිට ඍණ 12 වෝල්ටීයතාවය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම කළු වාය එකක් ඒ වගේම කොළ වාය එකේ ඕගොල්ලන්ට දකින්න හම් වෙයි. පවර් සප්ලයි ඔන් කියන වාය එක තමයි ඔයගොල්ලන්ට දකින්න හම් වෙන්නේ. ඒ වගේම කළු වාය දෙකක් ඒ වගේම සුදු වාය එකක් වෙන මේ සුදු වාය එකෙන් ඕගොල්ලන්ට ඍණ 5 වෝල්ටීයතාවය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ධන 5 වෝල්ටීයතාවය ලබා ගන්න පුළුවන් රතු වාය ස්ටික් අපිට දකින්න පුළුවන්. ඒ වගේම කළු කොමන් වාය එකක් දකින්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඕගොල්ලෝ දන්නවා ඇති කම්පියුටර් එකෙන් ගලවලා පවර් සප්ලයි එක අපි කෙලින්ම පවර් එකට ප්ලග් කරාට මේ පවර් සප්ලයි එක ඔන් වෙන්නේ නැහැ. ඉතින් අපිට ඒකට මෙන්න මේ පවර් සප්ලයි එක ඔන් කරගන්න මෙන්න මේ කොළ පැහැති වාය එක කළු කියන කොමන් වාය එකට සම්බන්ධ කරගන්න වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ දකින්න ඇති අපිට කෙලින්ම කොහොමද ධන 3.3 වෝල්ටීයතාවේ ඒ වගේම ධන 5 වෝල්ටීයතාවේ ඒ වගේම ධන 12 වෝල්ටීයතාවේ ලබා ගන්න පුළුවන් හැකියාව මේකේ කෙලින්ම ලැබිලා තියෙනවා. ඕගොල්ලෝ බලන්න ඇති කොහොමද ධන 24ක වෝල්ටීයතාවයක් ඒ වගේම තව අපිට අවශ්‍ය නම් ධන 10ක වෝල්ටීයතාවයක් අපිට තව අවශ්‍ය නම් ධන 6.6 වෝල්ටීයතාවයක් වගේ විවිධ වෝල්ටීයතාවයන් ලබා ගැනීමේ හැකියාව මේ පවර් සප්ලයි එකෙන් ලැබෙනවා. ඉතින් එතනදී ඕගොල්ලන්ට පාවිච්චි කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට අපි හිතමු ධන 24ක වෝල්ටීයතාවයක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් අපි සාමාන්‍යයෙන් ධන 12ක වෝල්ටීයතාවයක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කහ පැහැති වාය එකක් සමග මේ තියෙන කහ පැහැති වාය එකක් සමග කළු වාය එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට කළු වාය එක අපේ ඍණ අග්‍රය විදිහටත් කහ පැහැති අග්‍රය අපේ ධන අග්‍රය විදිහටත් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ධන 12ක වෝල්ටීයතාවයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ අපි කොහොමද මේක ධන 24ක වෝල්ටීයතාවයක් කරගන්නේ? අපිට ධන 12ක වෝල්ටීයතාවයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කහ පැහැති වාය එකෙන්. ඊට පස්සේ ඕගොල්ලන්ට දකින්න හම්බ වෙනවා ඇති මෙන්න මේ වගේ නිල් පැහැති වාය එකක් ඕගොල්ලන්ට දකින්න හම්බ වෙනවා. ඉතින් මේකේ ඍණ 12ක වෝල්ටීයතාවයක් ලැබෙනවා. ඉතින් මම මෙන්න මේ වාය දෙක පාවිච්චි කරොත් කහ සහ නිල් වාය දෙක ඕගොල්ලන්ට නිල් වාය එකෙන් 24 වෝල්ට් වෝල්ටීයතාවේ ඍණ අග්‍රය විදිහටත් 24 වෝල්ට් වෝල්ටීයතාවේ ධන අග්‍රය විදිහට මෙන්න මේ කහ වාය එකත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ධන 24ක වෝල්ටීයතාවයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි තවත් උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු ඔයාට වෝට් 15.3ක වගේ වෝල්ටීයතාවයක් ලබා ගන්න ඕනේ කියලා. එතකොට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ නිල් පාට වාය එකත් එක්ක තැඹිලි පාට වාය එකක්. ඉතින් තැඹිලි පාට වාය එකේ ධන 3.3ක වෝල්ටීයතාවයක් ලැබෙනවා. ඒ වගේම නිල් පාට වාය එකෙන් ඍණ 12ක වෝල්ටීයතාවයක් ලැබෙනවා. එතකොට ඕගොල්ලන්ට ඍණාග්‍රය විදිහට මෙන්න මේ නිල් පාට වාය එකත් ධනාග්‍රය විදිහට මෙන්න මේ තැඹිලි පාට වාය එකත් පාවිච්චි කරොත් ඕගොල්ලන්ට වෝට් 15.3ක වෝල්ටීයතාවයක් DC කරන්ට් එක ලබා ගැනීමේ හැකියාව මෙතනදී ලැබෙනවා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට වෝල්ටීයතාවයන් කීපයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. තවත් ධන සහ ඍණ වෝල්ටීයතාවයන් ලබාගෙන භාවිතා කරගෙන ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට සකසා ගැනීම හැකියාව ලැබෙනවා. ඉතින් මම මෙතනදී අද මේ ෆීමේල් ජැක් පහක් පාවිච්චි කරන නිසා මම බේසික්ම වොට් 3.3 වෝල්ටීයතාවය ඒ වගේම වොට් ධන 5 වෝල්ටීයතාවය 8.3 වෝල්ටීයතාවය සහ වොට් 12 වෝල්ටීයතාවය ඊට අමතරව වොට් 24ක වෝල්ටීයතාවයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි අපේ වැඩේ ආරම්භ කරමු.
මම මෙතන පාවිච්චි කරන්නේ නිල් වායක ඍණාග්‍රය විදිහටත් රතු වායක ධනාග්‍රය විදිහටත් තමයි පාවිච්චි කරන්නේ. දැන් අපේ ක්ලිප් දෙක සාදාගෙන ඉවරයි. 12 වෝල්ට් ජැක් එක මෙන්න මේ පින් එක ධනාග්‍රය විදිහටත් මේ පින් එක ඍණාග්‍රය විදිහටත් ක්‍රියා වෙනවා. ඒ කියන්නේ ඍණාග්‍රය විදිහට අපිට ලැබෙන්නේ මෙන්න මේ පැත්ත සහ ධනාග්‍රය විදිහට මේකේ ඇතුල් කොටසෙන් තමයි අපිට පවර් එක ලැබෙන්නේ. මේවෙදි මගේ ජැක් එක හා ක්ලිප් දෙක සම්බන්ධ කරගෙන ඉවරයි. හරි, දැන් මම මගේ පවර් සප්ලයි එකෙන් වයර් 14ක් තෝරගත්තා. ඒක මට අවශ්‍ය ප්‍රමාණයට මම දිග තියලා කපාගත්තා. කළු පැහැති වයර් 5ක් පාවිච්චි කරනවා. ඒ වගේම රතු පැහැති වයර් 1ක්, ඒ වගේම කහ පැහැති වයර් 2ක් සහ තැඹිලි පාට වයර් 3ක් පාවිච්චි කරනවා. ඒ වගේම කොළ පැහැති වයර් 1, ඒ වගේම නිල් පාට වයර් 1 සහ සුදු පාට වයර් කියන වයර් 14 මම පාවිච්චි කරනවා. ඉතින් මට අනිත් වයර් අනවශ්‍යයි. ඉතින් මම අනිත් වයර් ටික කපලා අයින් කරගන්න තමයි හදන්නේ. මම මේ විදිහට මට අවශ්‍ය වයර් ටික තියාගෙන අනිත් වයර් ටික කපලා ඉවත් කරගත්තා. ඉතින් ඒ වයර් එකට නොගෑවෙන විදිහට ඕගොල්ලෝ පරිවර්ණය කරගන්න ඕනේ.
ඉතින් ඊට පස්සේ අපේ පවර් සප්ලයි එක ඇතුළේ වැඩ ටික ඉවරයි. ඉතින් මම පවර් සප්ලයි එකේ කේසින් එක මම වහ ගන්නවා මෙන්න මේ විදිහට. දැන් මට තියෙන්නේ මගේ මෙන්න මේ ෆීමේල් ජැක් ටික අමුණ ගන්න සහ මගේ ඔන් ඔෆ් ස්විච් එක අමුණ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ෆීමේල් ජැක් එකේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි කණු තුනක් තියෙනවා. ඉතින් මේකෙදි මෙන්න මේ කණු දෙක ඍණාග්‍රය විදිහටත් මෙන්න මේ කණුව ධනාග්‍රය විදිහටත් ක්‍රියා කරනවා. ඉතින් මේ කණු දෙකෙන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් සහ මෙන්න මේ කණු පාවිච්චි කරන්න පුළුවන් ධනාග්‍රය විදිහට ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. ඇතුල් පැත්ත බැලුවොත් කූර සහිතයක තමයි ධනාග්‍රය විදිහට ගන්නෙ. අනිත් යකඩ තහඩු කෑල්ල විදිහට තියෙන එක තමයි ඍණාග්‍රය විදිහට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මම පළවෙනිටම ධන 3.3 වෝල්ට් ඊතාවෙන් ලබා ගැනීම සඳහා වයර් අමුණනවා. මම එතෙන්දී කළු සහ තැඹිලි වර්ණය තෝරගන්නවා වෝට් 3.3 ලබා ගැනීම සඳහා. මම මේ හැම වයයකටම හීට් සීල් දාගත්තා. ඊට පස්සේ මට ධන 5 වෝල්ට් ඊතාවෙ ලබා ගන්න ඕනේ. ඉතින් මම ඒකට රතු වය එකක් සමග කළු වය එකක් අමුණ ගන්නවා. ඊට පස්සේ ධන 8.3 වෝල්ට් ඊතාවෙ ලබා ගැනීම සඳහා මම තැඹිලි වයර් එකක් සමග සුදු වයර් එක භාවිත කරනවා. මෙතනදී තැඹිලි වයර් එක තමයි ධන වයර් එක විදිහට පාවිච්චි වෙන්නේ. ඒ වගේම සුදු වයර් එක ඍණ අග්‍රය විදිහට භාවිත වෙනවා. ඊට පස්සේ මට ධන 12 වෝල්ට් ඊතාවෙ ලබා ගැනීම සඳහා කහ වය එකක් එක්ක කළු වය එක මම පාවිච්චි කරනවා. කහ වය එක ධනාග්‍රය විදිහටත් කළු වය එක ඍණාග්‍රය විදිහටත් භාවිත වෙනවා. මෙතනදී ධන 24 වෝල්ට් ඊතාවෙ ලබා ගැනීම සඳහා කහ වය එක ධන වෝල්ට් ඊතාවෙ විදිහටත් නිල් පැහැ වායක ඍණ වෝල්ටි තාව විදිහටත් මෙතනදී අපිට දායක වෙනවා. දැන් අපිට මේල් ජැක් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මේකට LED බල්බ් එකක් සම්බන්ධ කරගන්නවා. LED බල්බේ ධනාග්‍රය තැඹිලි පාට වායකට මම සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ඍණාග්‍රය කළු පැහැති වායයකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට මට ඉතුරු වෙලා තියෙන power on switch එක සම්බන්ධ කරගන්න කොළ වායයක සහ කළු වායයක සම්බන්ධ කරගන්න ඕනේ. මේක මම මේ ටික පාස් කරගෙන ඉවර වෙලා අන්තිමටම පාස් වීම සිද්ධ කරනවා.
හරි දැන් අපේ වැඩේ අවසන්. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට අපේ පවර් සප්ලයි එක දකින්න පුළුවන් වෙයි. ඔන් ඔෆ් ස්විච් එකක් තියෙනවා, ඒ වගේම LED බල්බ් එකක් තියෙනවා සහ වොට් 3.3, වොට් 5, වොට් 8.3, වොට් 12 සහ වොට් 24 යන වෝල්ටීයතාවයන්ගෙන් DC වෝල්ටේජ් එක ලබා ගැනීම හැකියාව දැන් අපිට මෙන්න මේ පවර් සප්ලයි එකෙන් ලැබෙනවා. අපි බලමු ටෙස්ට් රන් එකක් කරලා කොහොමද අපේ පවර් සප්ලයි එකේ ක්‍රියාකාරීත්වය කියලා. මම මේ විදිහට පවර් කේබල් එක සම්බන්ධ කරනවා. පවර් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි බලමු ස්විච් එක ඔන් කරලා පවර් සප්ලයි එක වැඩ කරනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේ මේ LED බල්බ් එකක් දැල් වෙනවා. ඉතින් අපි කලින් සකසා ගත්ත මෙන්න මේ කේබල් එක සම්බන්ධ කරලා අපි වෝල්ටීයතාවය බලමු. මංග මල්ටිමීටරයක් තියෙනවා. මම ධනාග්‍රයත් මල්ටිමීටර ඍණාග්‍රයත් දාලා මල්ටිමීටරේ DC වෝල්ටේජ් එක පැත්තේ වොට් 50 කියන තැන මන් තියාගෙන ඉන්නවා. ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි මල්ටිමීටරේ ක්‍රියාත්මක වෙනවා. මේ තියෙන්නේ අපේ වොට් 3.3 එක. ඉතින් මම 10ට දාපුවාම ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි වෝල්ටේජ් එක පෙන්වනවා. ඊට පස්සේ බලමු වෝල්ටේජ් 5 එක. ඕගොල්ලන්ට මල්ටිමීටරේ කඩුවත් එක්ක බලන්න පුළුවන් අපිට හරියටම 5ක වෝල්ටීයතාවයක් ලැබෙන බව. ඒ වගේම බලමු 8.3 එකට දාලා. එතකොටත් අපිට හරියටම වොට් අපේ වෝල්ටීයතාවය ලැබෙනවා කියලා පේනවා. ඉතින් මට ඊට පස්සේ තියෙන වොට් 12 වෝල්ටීයතාවය ඉතින් මල්ටිමීටරේ මම මෙන් මේ වගේ සීරු මාරු කරගන්නවා. ඊට පස්සේ අපි බලමු වොට් 12 වෝල්ටීයතාවය. වොට් 50ට දාලා තියෙන උපරිම වෝල්ටීයතාවය මල්ටිමීටරේ. ඉතින් අපිට වොට් 12 මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම වොට් 24 පැත්තට දාලා බලුවොත් ඒ වගේ වෝල්ටීයතාවයක් මල්ටිමීටරෙන් පෙන්වනවා දකින්න පුළුවන්. ඉතින් අපේ වැඩේ සාර්ථකයි. ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න. ඕගොල්ලන්ගෙම ක්‍රමයකට උත්සාහ කරලා බලන්න පුළුවන්. ගොඩක් වැඩ ගන්න පුළුවන්. හොඳ පවර් සප්ලයි එකක් කියලා මතක් කරන්න ඕනේ මේක. ඉතින් මේකේ වෝල් LED බල්බ් එකේ බ්‍රයිට්නස් ගතිය පොඩ්ඩක් වැඩි වගේ තේරුනොත් ඕගොල්ලන්ට පුළුවන් වැලි කඩදාසියක් අරගෙන මැද ගන්න. ඉතින් මේ තියෙන්නේ මොටර්සයිකල් බල්බ් එකක්, හෙඩ් ලයිට් එක විදිහට අපි පාවිච්චි කරන මොටර්සයිකල් බල්බ් එකක්. අපි බලමු 12 වොට් වෝල්ටීයතාවයක් ලබා දුන්නාම ඕගොල්ලන්ට දැකින්න හම් වෙනවා ගොඩක් ලොකුවට බ්‍රයිට්නස් එකෙන් දැල් වෙනවා. අපිට පුළුවන් අනිත් වෝල්ටීයතාවය අඩු වෝල්ටීයතාවයකට දාලා බලන්න. මෙන්න අපිට වොට් 3.3 වෝල්ටීයතාවය ලබා දුන්නාම අපිට බ්‍රයිට්නස් එක දකින්න පුළුවන්. ඒ වගේම මම වොට් 5ක වෝල්ටීයතාවයට මෙන්න මේ වගේ දවින්න හම් වෙනවා. ඉතින් මේ පවර් සප්ලයි එක ගොඩක් හොඳින් ක්‍රියා කරනවා ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම වොට් 12 වෝල්ටීයතාවයේ මේ විදිහටත් මම වොට් 24 ලබා දෙන්න යන්නේ නැහැ. 24 ලබා දුන්නොත් මේ බල්බය දැවි යනවා. මෙන්න මේ වගේ ගොඩක් හොඳ බ්‍රයිට්නස් එකකින් දැල් වෙනවා දකින්න පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙවි කියලා හිතෙනවා ඕගොල්ලන්ගේ වැඩවලට මෙන්න මේ වගේ පවර් සප්ලයි එකක් පාවිච්චි කරොත්. ලොකු ඇම්පියර් ප්‍රමාණයක් එක්ක අපිට ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් වලට පාවිච්චි කරන්න පුළුවන් වෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලෝ උත්සාහ කරලා බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකනොත් ඕගොල්ලන්ගේ දැනුමට පුංචි හෝ දෙයක් එකතු වෙන්නේ නැති කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැමම subscribe කරලා පහල තියෙන bell icon එක click කරලා තියාගත්තොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම තවත් නොදන්න අයට දැනගන්න මේ වීඩියෝ share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ channel එක ගොඩනගන්නේ ඕගොල්ලන්ගේ අදහස් උදහස් මත තමයි. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ අදහස් ප්‍රශ්න අනිවාර්යයෙන්ම comment section එකෙන් දාන්න අමතක කරන්නත් එපා. අපේ වීඩියෝ like කරන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. යලිත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ